අයිබවන් හැම දෙනාටම මහින්ද චන්ද යූටියුබ් නාලිකාවට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකේ පේන ගවුම තමයි ඔයාලට කියලා දෙන්න හිතුවේ මම. මේක කෑලි 6කින් තමයි සාය දාලා තියෙන්නේ, බෝඩර් රෙද්දකින් මහලා තියෙන්නේ. ඒ වගේම ඉස්සරහට අපිට දණිසට චුට්ටක් උඩින් ඕපන් එකක් එන විදිහට තමයි මේ ගවුම කරලා තියෙන්නේ. ඉතින් බලමු කොහොමද මේ ගවුම මහගන්නේ, මේවට අපිට මොනවද ඕනි කරන්න කියලා. මට මේ සඳහා ඕනි කරනවා රෙදියාල 3ක් අරන් තියෙනවා මම බෝඩරේ තියෙන රෙද්දෙන්. මම අරන් තියෙන්නේ මේ බබල් චෙක් කියන ෆැබ්‍රික් එක. ඒ වගේම අඟල ඉලාස්ටික් කෑල්ලක් ඕනි වෙනවා, අඟල් භාගයේ ඉලාස්ටික් කෑල්ලක් ඕනි වෙනවා. ඉතින් මම මේ රෝල පිටින් මවතලා තිබුණු කොටස් ගත්තේ. ඔයාලට එහෙම ඕනේ නැහැ, යාරේ යාරේ වගේ ගත්තත් වැඩිත් තරම් තියෙනවා. ඉතින් මේ පේන බඩු ටිකත් එකතු කරගෙන කොහොමද බලමු අපි මේ ඇඳුම නිර්මාණය කරගන්නේ. ඉතින් මම මුලින්ම 60 කොටස තමයි කපා ගන්න හදන්නේ. සෝරි, 60 කොටස කපා ගන්නකොට අපිට වෙන්ද වගේ බලවාටි පැත්තර රෙද්ද නවන්න බෑ. දැන් මේකේ බලවාටිය පැත්තර නෙමෙයි, හරස් අතර තමයි රෙද්ද නවලා තියෙන්නේ. මොකද හේතුව ඔයාලට පේන්නේ නැති, දැක්කම තේරෙන්නේ නැති බෝඩරයක් තියෙන නිසා. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට උඩින් පොඩි ප්‍රමාණයක් තියලා අඟල් එකහමාරක් විතර ප්‍රමාණයක් තියලා ගේජ් රේඛාවක් ඇඳගන්න. මේ ගේජ් රේඛාවෙන් ඉඳන් පල්ලෙහාට තමයි අපිට ඕන කරන මිමි ලකුණු කරන්න. මෙතන ඉස්සරහ පළුව සහ පිටිපස්ස පළුව කොටස් දෙකම කපා ගන්න විදිහට තමයි තියෙන්නේ. මොකද දෙකම එකට තියාගෙන අපි තියෙනවා. ඉතින් මේ විදිහට අපි කපාග මේ ලකුණු කරගෙන රේඛාව ඒකේ ලකුණු කරනවා. අපේ උරහිස පළල දෙකට බෙදලා මගේ 15ක් තියෙනවා. එතකොට 7 හමාරයි. මම අර ඇඳගත්තු ගේජ් රේඛාවෙන් දැන් උඩට අඟල් 4ක් පන්නලා තමයි ලකුණු කරගන්නේ මගේ උරහිස පළල දෙකට බෙදලා ආපු උත්තරේ. ඉතින් මගේ 15ක් නිසා 7 හමාරක් තමයි ආවේ. ඊට පස්සේ මම මේ උඩින් ඇඳගත්තු ගේජ් රේඛාවේ ලකුණු කරනවා 4 හමාරක්. මෙතන 4 හමාරක් ලකුණු කරන්නේ මගේ කර පළල ඕනි ප්‍රමාණය. මේක කොන කෙනෙකුට ප්‍රමාණවත්. ගොඩක් පොඩි කෙනෙකුට මහනවා නම්, කෙට්ටු මැගස් තියෙන කෙනෙකුට මහනවා නම් 4ක් ගත්තත් ඇති. ඉතින් මේ විදිහට ගේජ් රේඛාවේ ඒක ලකුණු කරගෙන ඊට පස්සේ අපි ඇඳගත්තු අපේ උරහිස මේ උස ලකුණු කරලා ඇඳගත්තු මේ රැඟල රේඛාවේ පපුව වට ප්‍රමාණය 4ට බෙදලා ලකුණු කරනවා. මගේ පපුව වට ප්‍රමාණය තියෙනවා 36යි. ඒක 4ට බෙදුවම 9යි. අඟලක් එකතු කරනවා මැහුම් වාසි, එතකොට 10යි. මං ලකුණු කරලා මෙන්න මේ විදිහට අපේ කර පරල සහ අපේ පපුව වට පරතරය ලකුණු කරපු තැන යා කරලා මේ වගේ කොටස් දෙකකට බෙදා ගන්නවා. මේ කොටස් දෙකේ හරි මැද හොයාගෙන මේ මැද ඉඳන් පරලෙහාට ඇතුල් පැත්තට ඇඳුම පැත්තට අඟල් භාගයක් ලකුණු කරගන්න. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අඟල් භාගයක් ලකුණු කරගන්න. ලකුණු කරලා මෙන්න මේ විදිහට අපි ඇඳ ගන්නවා අපේ අත්කට. ඉතින් මේක ඔයාලට පුළුවන් තදට ඇඳ ගන්න, පේන්නේ නැහැ කියලා හිතනවා නම් නැත්තම් ලාවට ඇඳ ගන්න එක හොඳයි. මම ඉතින් මෙතන ටිකක් තදට තමයි ඇඳ ගන්න, නැත්තම් මේක එහාට පේන නිසා. ඊට පස්සේ මගේ යුන උස තියෙන මංගල් 14ක්. මම මේකට මැහුම් ආසි භාගයක් එකතු කරලා 14 හමාරයි. ඉතින් මගේ කර ගැඹුර අඟල් 4ක් නෙගත්තේ අර අපි උරහිස දෙකට බෙදලා ලකුණු කරනකොට උඩට පැන්නා වගේ 4 උඩට පන්නන ගේජ් රේඛාවෙන් නම් අපේ ඉන උස ලකුණු කරගන්න. මගේ 14යි. වම අඟල් භාගයක් එකතු කරගත්තා 14 හමාරයි. ඉතින් ඊට පස්සේ මේ විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්නවා. මේ හරස් රේඛාවේ ඉන ලකුණු කරන්න මගේ ඉන තියෙන මංගල් 30ක්. ඉතින් මේක 4ට බෙදුවාම 7 හමාරයි. මම මැහුම් ආසි අඟලක් එකතු කරනවා, එතකොට 8 හමාරයි. මම මේ 8 හමාර තමයි මෙන්න මේ ඉන රේඛාවේ ලකුණු කරන්නේ. ඉතින් ඔයාලට ටේප් එකේ මම ලකුණු කරන මිම්ම මෙච්චරයි කියලා පැහැදිලිව නොපෙනුනාට මම කියන එක ඔයාලට පැහැදිලිව ඇහෙනවා ඇති, ඇහෙනවා අනිවාර්යෙන්ම තේරෙනවා ඇති. ඒක නිසා ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉන මිම්මයි අපේ පපුව මිම්මයි ආකල් අංශය ඇඳ ගන්න. ඉනේ ඉඳන් අංශයේ දිගේ උඩට අඟල් භාගයක් ලකුණු කරලා අපි වෙනත් ගවුන්වලදී වගේ අංශයේ මෙන්න මේ විදිහට හැඩ කර ගැනීමක් කරනවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අපිට මේ ඇඳුම කපා ගන්න. ඊට ඉස්සෙල්ලා අපි උඩ කර නවල මහන්න ඕනි කරනවා. අපිට අඟලක මැහුම් වාසි එන්නේ අඟලේ මැහුම් වාසි අපි මෙන්න මේ විදිහට රේඛාවකින් ගේජ් රේඛාවෙන් ඉහළට අඟලක් ලකුණු කරලා ඇඳ ගන්නවා.
ඉතින් මේක ඔයාලට අඩලූල තියෙන අඳගතත් ඇති. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් හැඩ කරලා එළියට වෙන්න අඳිනවා. ඉතින් දැන් තියෙන අපිට කපා ගන්න මේකෙදි කිසිම දිහයක දැන් මැහුම් වාසි තියන්න ඕනේ නැහැ. අපිට මේ තියෙන විදිහටම කපා ගන්න පුළුවන්. ඉතින් මම මේ රේඛා වලින්ම තමයි කපා ගන්නෙ. ඉතින් මෙතනදී ඔයාලට එකපාරට මේ ඇඳුම් අහන්න අමාරුයි කියලා හිතනවා නම් මගේ තවත් පාඩම් දාලා තියෙනවා, ඒවත් බලන්න පුළුවන්. එතකොට ඔයාලට අපහසුයක් නැති වෙයි කියලා හිතනවා මම මහන්න. ඉතින් මේ විදිහට අපි කපා ගත්තට පස්සේ මෙතන අපේ ඉස්සරහ පළුව සහ පිටිපස්සේ පළුව කොටස් දෙකම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට කොටස් දෙක ලැබිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි කරන්නේ අපේ අත් කොටස් කපා ගන්නවා. මේ අත් කොටස් කපා ගන්නකොට අපි හැට්ට කොටසට නවා ගත්තා වගේම රෙදි කොටස් දෙකක් අරගෙන එක උඩ එක තියලා මේ විදිහට නවා ගන්නවා. ඉතින් නවාගෙන ඉහලින් අපි ගේජ් රේඛාවක් ඇඳ ගන්නවා. මේ ගේජ් රේඛාව මෙන්න මේ විදිහට ඇඳගන්න, ටිකක් දිගට අපට ඇඳගන්න. ඊට පස්සේ අපි අර කපාගත්තු අපේ හැට්ට කොටසත් ඕනේ වෙනවා අපිට මේකේ අත් කොටසේ අත් කට, ඒ කියන්නේ කිහිලි කට කපා ගන්න. ඉතින් අපට අත රැලි වෙන්න ඕන ලෙස මුදුනේ ඉලාස්ටික් එකක් දාන නිසා මම ඒකට අඟල් දෙකක් මේ විදිහට නැම්මේ ඉඳන් තියලා ලක්ෂ ඇඳ ගන්නවා. අඟල් දෙකක් කියන්නේ අපිට ඇත්තටම ඇති ගොඩාක් රැලි ඕන කියලා හිතන කෙනෙක් ඉන්නවනම් අඟල් තුනක් තියාගන්න. මම හිතනවා එහෙම තියාගත්තොත් රැලි ප්‍රමාණය වැඩි වෙයි, එතකොට කැතයි. ඉතින් මෙන්න මේ විදිහට මම අර ඇඳගත්තු ලක්ෂ වලට යා කළ රේඛාවක් ඇඳ ගන්නවා. දැන් අපිට තියෙන්නේ අපේ නැම්මේ ඉඳන් නෙමෙයි මිමි ලකුණු කරන්නේ සහ මේක ඇඳගන්නේ මෙන්න මේ ඇඳගත්තු රේඛාව ඉඳන්. මේ ඇඳගත්තු රේඛාවට අපි කපාගත්තු හැට්ට කොටසේ නැම්ම තියා ගන්නවා මෙන්න මේ විදිහට. තියා ගන්නකොට අපි ගේජ් දැන් ඔයාලට පේන ගේජ් රේඛාවටම හේතු කරනවා උඩ අපි අර වැඩිපුර තියාගත්තු අඟල. ඊට පස්සේ මෙන්න මේ විදිහට අත් කට අපි ඇඳ ගන්නවා. අත් කට ඇඳගෙන අපිට මේ හැට්ට කොටස අයින් කරන්න පුළුවන්. අපිට මේ අත් කට එකම ගානට ඇඳ ගන්න පහසු වෙන්න තමයි මම එහෙම තියාගත්තේ. ඉතින් මේක මැන මැන කරනවට වඩා ඔයගලන්ට පහසුයි මේ විදිහට ඇඳගත්තාම. ඊට පස්සේ මට ඕනි කරන අත උස ලකුණු කරන මං අත උස ගන්නවා අඟල් 8ක්. ඉතින් මෙතනදී ඔයාලට කැමති විදිහකට ලකුණු කරන්න පුළුවන්. මම අත උස ගන්නේ අර හැට්ට කොටසේදී අපි නවරලා මහන් අඟලක් ලකුණු කරානේ. උඩින් ඉන්නේ එක තියලා ගත්තුවේ අර කව් හැඩේ තියෙන තැන ඉඳන් පල්ලෙහාට තමයි. මොකද ඉලස්ටි අල්ලන්න අපිට අතටත් අඟලක් ඕනි වෙනවා. ඒක මගහැරලා තමයි ඔයාලට පේනව ඇති රේඛාවක් මම ගහගත්තේ ඉස්සෙල්ලා. ඉතින් දැන් අත් කොටස මම අඟල් 8ක් පහත් කරගත්තා. පහත් කරගෙන මෙන්න මේ විදිහට මම අත් කට පැත්තෙන් චුට්ටක් හැඩ කරලා අඟල් 3ක් 2ක් 2 හමාරක් වගේ හැඩ කරලා රේඛාවක් ඇඳගෙන මගේ උස මෙන්න මේ විදිහට පොඩි කර්ව් හැඩයක් වෙන විදිහට, ඒ කියන්නේ තනි කෙළනුත් නෙමෙයි රවුමකුත් නෙමෙයි පොඩි කර්ව් හැඩයක් වෙන විදිහට මම යා කරනවා අංශයට. අර කීට කටේ ඉඳන් අඟල් දෙකක් විතර 2ක් 2 හමාරක් වගේ ඇඳගත්තු හැඩ රේඛාවේ අංශයට තමයි යා කරගන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මේක පැහැදිලිව මම මේ ආයි රේඛාව ඇඳගත්තා ඔන්න ඉලාස්ටික් එක අල්ලන්න ඕනේ තියෙන. ඉතින් මට මෙතනදී කපා ගන්නවා මම මේ රේඛාවෙන් මැහුම් වාසි කොහෙටවත් තියන්න ඕනේ නැහැ. මම අඟල් භාගයක මැහුම් වාසි අත උසට එකතු කරලා තමයි මේ ඇඳගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ අත ඇඳ ගන්නවා. ඉතින් මෙතනදී අත් කොටස් දෙකක් තියෙනවා අපේ දෙපැත්තෙම. තට්ටු දෙක අතක් අපි දානවා, ඒ කියන්නේ කොටස් දෙකකට. එතකොට අපිට මීට වඩා තව කොට අතකුත් ඕනි වෙනවා. මොකද දැන් මෙතන තියෙන අපේ පළවෙනි අත, ඒ කියන්නේ අත් දෙක මේ දෙපැත්ත පළවෙනි අත් දෙක. අපිට ඊට පස්සේ ඕන වෙනවා තව අත් දෙකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ අත හම්බ වෙන්නේ. ඉතින් මෙතනදී මෙහෙම රැලි වෙලා ඉලාස්ටික් එකක් ආධාරයෙන් තමයි අපේ අත එන්නේ. ඉතින් දැන් මේ තියෙන දෙවෙනි කොටස අත, ඒ කියන්නේ දෙවෙනි අත කපා ගන්න විදිය. මෙතනදිත් මේ විදිහට මම රෙදි කොටස නවාගෙන තියෙනවා දෙකක් එක උඩ එක තියාගෙන. ඉතින් මෙතනදි මං කොයි රෙදි හරසට තමයි අපිට කපන්න වෙන්නේ, බෝඩර් රෙද්දක් කපන්න මේ විදිහට. ඊට පස්සේ මම මෙන්න මේ වගේ අත තියාගන්නවා මගේ ඉස්සලම කපාගත්තු අත් කොටස මෙතන මේ විදිහට නැම්මටම හේතු කරලා. ඉතින් මේ විදිහට අපි ඉලාස්ටික් ගහන්න ඕන අඟලත් මේ විදිහට ලකුණු තියාගෙන අපි ඇඳ ගන්නවා මෙතන ඉඳන් අපේ අත් කටේ මැදට වෙනකම්. මැදට වෙනකම් අපි කිහිලි කට ඇඳ ගන්නවා උඩ ඉඳන්. මෙන්න පේනවා මෙන්න මේ විදිහට අපි උඩට
මෙන්න මෙතන ඉඳන් අපි ඇඳගෙන තියෙනවා අපේ අත්කට. ඉතින් මෙතනදි මේ විදිහට ඇඳගෙන මම ඔහම ලක්ෂිකුත් දාගත්තා. ඊට පස්සේ අපේ අත උසත් මේකෙන් අඟල් 3ක් විතර අඩු කරලා ගන්න. අඟල් 3ක් විතර මේ විදිහට අඩු කරලා ගන්න. අත උස තියෙනවා. ඒක ලකුණු කරන්නේ අපි අර ඉලාස්ටික් කල්ලන්න අත හරපු අඟලෙන් පස්සේ ගහගත්ත රේඛාවෙන් නම්. ඊට පස්සේ අත උස මේ විදිහට ලක්ෂයක් දාගෙන ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී අපේ අර කිහිලිකට මැදටනේ අපි අත ඇඳගත්ත එතනට මෙන්න මේ වගේ අත උස කර්ව් කරලා යා කර ගන්න. මේක තමයි අපේ දෙවනි අත. ඒ කියන්නේ අපේ අර අතට උඩින් මේක අපිට අහු වෙනවා. එතකොට තට්ටු දෙක අතක් ඉන්නේ. ඔයාලා ගෞම වීඩියෝ එකේදී දකින්න ඇති කොහොමද අත ඇවිත් තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතනදී මේවත් මැහුම් වාසිය කොහොමක් තියන්නේ නැතුව කපා ගන්න පුළුවන්. ඉතින් ඒකත් මෙන්න මේ විදිහට තමයි අපිට හම්බෙන්නේ. කපා ගත්තට පස්සේ මේ තියෙන අපේ යට මත් දෙක ඊට උඩින් හම්බෙන්නේ. අර ඉතින් මේ ටිකත් අපි පැත්තකින් තියාගෙන බලමු අපේ සාය කොටස කොහොමද කපා ගන්න කියලා. මම සාය කොටස ඕගොල්ලන්ට ගෙන ආවේ කඩදාසියක. කියන්නේ මේ කැලන්ඩර් කොලයක් තමයි මම ගත්තේ අහක දාන. මොකද රෙදි කපා ගන්න බෑ දිග සායන් නිසා ඔයාලට වීඩියෝ එකට පේන්නේ නැහැ. ඉතින් මම මෙන්න මේ විදිහට රෙද්ද කියලා හිතාගමු අපි. මේක මම උඩින් ඇඳ ගන්නවා රේඛාවක්. මේ රේඛාව ඇඳගෙන උඩින් අපි දැන් රෙද්ද නම් රෙද්ද මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේක කොලයක ඇඳ ගන්න ඕන නම් මුලින්ම. ඉතින් මට මෙතනදී ඕනි වෙනවා අඟල් 17ක්. මේ කෑලි 6ක් නේ එක කෑල්ලක පළලේ. කියන්නේ මේ වගේ 6ක් ඕනි වෙනවා අපට එක සායකට. එතකොට මම අඟල් 17ක් පළල හැටියට ගන්නවා. මොකද යටින් අපිට ෆෙයාඩ් එක ඕනේ නැත්තම් පටු වෙනවා ඇඳුම. ඒ නිසා මෙන්න මේ විදිහට අඟල් 17ක් ලකුණු කර ගන්නවා. ඊට පස්සේ පල්ලෙහාට අපිට ඕනි කරනවා ඇඳුමේ උස. ඒ කියන්නේ අපේ සායට ඕනි කරන උස. මට ඕනි වෙනවා සායට අඟල් 30ක්. ඉතින් අඟල් 30ක් මේ කොලේ නැති නිසා මම මේ කොලේ උස මේ විදිහට ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ උඩින් ඇඳගත්තු රේඛාවේ අඟල් 17ක් ලකුණු කරගත්තනේ. මෙන්න මේක හරි මැද හොයා ගන්නවා. මේ 17 හරි මැද හොයා ගන්නවා. ඉතින් ඔයාලට පහසු වෙන තමයි මම මේ විදිහට කරන්නේ. නැත්තම් මේ 6ම අපිට එකපාර කපා ගන්න පුළුවන්. ඒනට ඔයාලට පහසු වෙන මම එකක් හරි පැහැදිලිව කපනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක තියලා ඉතුරු පහත් කපා ගන්න. ඉතින් මගේ ඉන වටක් ප්‍රමාණය තියෙනවා අඟල් 30ක්. හරිද? ඉන මටක් ප්‍රමාණය අඟල් 30ක් තියෙනවා. 30යි නම් අපි අතනදී අපේ පළුවට, ඒ කියන්නේ 30යි නම් අපි 60ටත් එකතු කරලා තියෙනවානේ වැඩිපුර අඟල් 4ක්. ඒ කියන්නේ ඉන වටේ 4ට බෙදලා අඟලක් එකතු කළා නම් අපි 70 කොටසට ලකුණු කරේ. එතකොට අපිට අඟල් 4ක් වැඩිපුර එකතු කරලා තියෙනවා. හරිද? එතකොට අපිට පුළුවන් ඒ අඟල් 4ත් එකතු කරලා ගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ කපාගත්තු එක පළුවක් මෙන්න මේ විදිහට ඉන මැනගෙන ඒක දෙකකින් වැඩි කරලා අපට ඉන වටක් ප්‍රමාණය හදා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ ඇඟේ ඉන වටක් ප්‍රමාණය නෙවෙයි ඕනි, අපි කපාගත්තු 70 ඉන වටක් ප්‍රමාණය තමයි අපිට ඕනි. දැන් අපි ඉන වට ප්‍රමාණයට 4 එකතු කරා 34යි එන්නේ. 70 කොටස මැනගෙන දෙකකින් වැඩි කරගත්තත් අපිට 34මයි එන්නේ. ඉතින් අපි මෙන්න මේ 34 බෙදා ගන්නවා කොටස් 6කට. දැන් අපි කෑලි 6ක් නේ දාන්නේ. මේක අපිට කැල්ලකින් බෙදා ගන්න පුළුවන් කොටස් 6කට. ඉතින් එතකොට මෙන්න මේ විදිහට මට හම්බ වුණා පහ මාරක්. මම මේ පහ මාර දෙකට බෙදා ගන්නවා. දෙකට බෙදාගෙන ඒකේ මැද ඉඳන් දෙපැත්තට. එතකොට මට පහ මාර දෙකට බෙදා ගත්තාම 2යි 3 කාලයි එන්නේ. මම දෙපැත්තට 2යි 3 කාල 2යි 3 කාල ලකුණු කරගත්තා. හරිද? ලකුණු කරගෙන අපිට පුළුවන් දෙපැත්තට තව මැහුම් වාසි අඟල් භාගේ භාගේ තියන්න. ඒ කියන්නේ අපි 2යි 3 කාලක් ලකුණු කරගත් එක පැත්තකට මේ පැත්තට තව අඟල් භාගයක් සහ අනිත් පැත්තට අඟල් භාගයක් වැඩි කර තියන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපේ යටත් රෙද්ද පල්ල තියෙන අඟල් 17යිමනේ. එතකොට අපි මේ දෙපැත්තේ ඇඳගත්තු දෙපැත්තට ලකුණු කරගත්තු 5යි 3 කාලට තියෙනවනේ මැහුම් වාසිත් එක්ක ලකුණු කරගත්තු. ඒ ලක්ෂයේ ඉඳන් මෙන්න මේ විදිහට දැන් අඟල් භාගයක් මම ආයෙ ඔයාලට පෙන්වන්නම්.
මෙතන ඉඳ අඟල් භාගයක් මෙන්න මේ විදිහට අපි තියා ගන්නවා. ඒ කියන්නේ අපි 2 3 කාලා 3 කාලා දෙපැත්තට ලකුණු කරලා නැවත අඟල් භාගේ ලකුණු කරගත්ත මැහුම් වාසි. ඊට පස්සේ අපිට පුළුවන් බලලා මුකුත් ලකුණු කරන්න ඕනේ නැහැ. අර මැහුම් වාසි තියාගත්තු අඟල් භාගේ ඉඳන් අපේ රෙද්ද යට අඟල් 17 ලකුණු කරපු අනේ යටට යහ කරන්න හැඩයට. ඉතින් හරිම ලස්සන හැඩයක් එනවා මෙතනදී අපිට. මේ වගේ කොටස් 6ක් තමයි අපිට ඕනේ වෙන්නේ කෑලි 6 සායට. මං කව මට ඕනේ සාය අඟල් 30ක් 30යි නම් මම මැහුම් වාසි එකමාරක් එකතු කරාම 31මාරයි. නමුත් 31මාරක් මේ කොලේ ගන්න නැති නිසා මම මේ කොලේ උස 31මාරක් කියලා හිතලා තමයි අරගන්නේ ඔයාලට පැහැදිලිව පේන්න. ඉතින් මේක රෙද්ද කපා ගන්න නැතුව මේ විදිහට කොලේ කපා ගන්නත් ඔයාලට පේන්න ඕන නිසා පැහැදිලිව මං අර අඟල් භාගේ මැහුම් වාසි ලකුණු කරපු තැන ඉඳන් මෙන්න මේ වගේ අර යටින් ඉඳගත්තු 17 කොනට යා කර ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහ ලක්ෂ ටිකක් දාගෙන මම ටේප් එක තියලා අඩි රූලෙන් යා කර ගැනීමක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම සාය යා කර ගන්න. අනිත් පැත්තත් ඒ විදිහටම යා කර ගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් අඟල් 17ක් පළල හිටින් ඔයාලට ඕනි කරන උස හිටින ප්‍රමාණයට රෙද්ද කොටස් 6කට නවාගෙන ඒ කොටස් 6 එක පිට එක තියලා ඒ කුඩම එකපාර කපා ගන්න. ඉතින් එහෙම කපා ගන්න කියා දෙන්න ගියොත් මෙතන පැටලෙවෙන ඕගලන්ට තේරුම් ගන්නත් අමාරුයි. මට ඉඩකඩත් මත් නිසා තමයි මම මේ විදියට කඩදාසියක විතර එක කොටසක් කපා ගන්න විදිය කියලා දෙන්නේ. ඉතින් මේ විදියට කපා ගන්න අපිට පුළුවන් කොටස් 6ම ආයෙ තියලා කපා ගන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි මම ඔයාලට කොහොම ලස්සන හැඩයක් එනවා උඩින් හීනියට යටින් පළලට එනවා. ඉතින් මෙන්න මේ විදිය කොටස් 6ක් තමයි යොනි වෙන්නේ අපේ සාය නිර්මාණය කරගන්න. ඉතින් රෙදි කොටසකින් ඒ කොටස් 6 කපා ගන්න පුළුවන්. යටාංගල් 17ක් පළල තියෙන උඩ තියෙන ඉනවට ප්‍රමාණය 6ට බෙදලා ඒකට තව දෙපැත්තට මැහුම් වාසි එකතු කරපු ප්‍රමාණය. ඉතින් මේ තියෙන්නේ මම කපාගත්තු මගේ කෑලි 6. ඔයාලට පේනවාද දැන් පැහැදිලිව මම මේ උස ආරන් තියෙනවා මට ඕනි කරන ප්‍රමාණයට. ඉතින් මේක කොටස් 6ක් මම අරගෙන තියෙන්නේ මේ විදිහට. උස ආරන් තියෙනවා මට ඕනි කරන ප්‍රමාණයට. මේ පැත්තේ ඉන ලකුණු කරලා තියෙන්නේ 6ට බෙදලා. පල්ලෙහා තියෙන්නේ මගේ අඟල් 17ක් පළල කොටස. ඉතින් බෝඩරේ යටට එන්න තමයි කපාගෙන තියෙන. රෙද්ද කපා ගන්නවා නම් එක පිටේක වලට පෙරෙන ජෝඩුව ජෝඩුව හොඳ පිට මූණල හිටින විදිහට නවා ගන්න ඕනි. එහෙම නැත්තම් ඔයාලට මහන්න ගියාම ඔක්කොම එක පැත්තට තියෙයි පළු ටික. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට ඕනි වෙන්නේ අපේ සාය කොටස. ඉතින් බලමු අපි මේ සාය කොටසත් මේ විදිහට කපාගෙන ඉතුරු ටික මහගන්න විදිහ. මට මෙතන තියෙනවා 31මාරක් මේ විදිහට. ඉතින් මට ඕනි කරන උසට මැහුම් වාසි එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ 60 කොටසට අල්ලන අඟල් භාගයක් සහ වාටි නමන්න අඟලක් විදිහට තමයි මම අරන් තියෙන්නේ. මෙතන තියෙනවා 5මාරයි 6මාරක් අරන් තියෙනවා. මොකද මැහුම් වාසිත් අඟල් භාගේ දෙපැත්තට තිබ්බ නිසා. ඉතින් සාය කොටස මේ විදිහට කපාගෙන අනිත් ටිකත් එකතු කරගෙන අපි මේ ඇඳුම මහගන්න බලමු. මම ඔයාලට කිව්වනේ ඉලාස්ටික් කොටස් ඕනි කියලා. ඉතින් මම මුලින්ම මේ ඉලාස්ටික් කොටස් ටික කපා ගත්තා. මම මුලින්ම මෙන්න මේ විදිහට ඉලාස්ටික් කොටස් ටික කපා ගන්නවා. මෙතනදී අඟල් භාගයේ ඉලාස්ටික් කොටස තමයි මම ඉස්සෙල්ලම ඔයාලට කපාගත්ත විදිහ කියන්නේ. ඉතින් මෙතන තියෙනවා අඟල් 12ක ඉලාස්ටික් කොටසක්. මේ අඟල් 12 අරන් තියෙන්නේ මගේ ඇඟෙන් මනගත්තු ඉනවට ප්‍රමාණය තියෙන අඟල් 30යිනේ. මේ අඟල් 32ට බෙදලා මම එහෙන් අඟල් 3ක් විතර අඩු කරගත. ගොඩාක් අඩු කරන්න එපා. එතකොට ඇඳගෙන ඉන්න බෑ. පිටිපස්සෙන් ඇඳම ගොඩ හිර වෙනවා අපේ ඇඟට. ඒක නිසා මම අඟල් 3ක් ගොඩක් මහතකෙන නම් 2ක් විතර අඩු කරත් ඇති. ඉතින් මේ විදිහට කරගෙන තියෙනවා අඟල් භාගේ ප්‍රමාණය කපාගෙන. ඊට පස්සේ මම අඟල් ඉලාස්ටික් ඕනි කිව්වනේ. ඒක කපාගෙන තියෙන්නේ අඟල් 8මාරක් දිගට. ඒක තමයි අපේ අත් කොටසට හම්බ වෙන්නේ. ඉතින් මෙතනදී මේ විදිහට ඉලාස්ටික් කොටස් දෙකක් කපා ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ ඇඳුමේ වාටිය මහගන්න අපේ කරේ. මම ඔයාලට කිව්වා මෙන්න මේ විදිහට උඩින් අඟලක් ලකුණු කරගන්න කියලා. එතනදී අපි කපා ගන්නකොට පොඩි හැඩයක් දීලා තමයි කපාගත්තේ. මේ වී හැඩය දුන්න තැනින් අපි මෙන්න මේ විදිහට එකපාරක් නවලා නැවතත් නවලා මහනවා. මේක නැවෙන්න ඕනේ දෙවනි පාර අර වී හැඩේ ගාවින්.
එතකොට අඟල් භාගික විද්‍ර වාටියක් තමයි මැහෙන්නේ මේ අපේ ඉදිරිපස පළුව. පිටිපස පළුවත් මේ විදිහමයි. ඉදිරිපස පළුව සහ පිටිපස පළුව කියන එක මහ ගන්නකම් කිසිම වෙනසක් නැහැ, කපාගත්තේ අපි එකම විදිහට නිසා. ඉතින් මේ විදිහට මහ ගන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් දාලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්නත් එපා. ඉතින් මෙන්න මේ විදිහට මම ඉස්සරහ පළුව සහ පිටිපස පළුවේ කරවල් දෙක මහගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ අත්තල වාටිය මහගන්න. මම මෙන්න මේ විදිහට හීනියට අඟල් කාලකටත් වඩා හීනියට තමයි දෙපාරක් නවලා අතේ වාටිය මහගන්නේ. මේක ඔයාලට එකපාර නවල මහන්න බැයි නම්, කියන්නේ දෙකම එකපාර නවල මහන්න බැයි නම් එකපාරක් නවල මහලා ආය දෙවෙනි පාර නවල මහන්න පුළුවන්. ඉතින් පුරුදු නැති කෙනෙකුට නම් එහෙම මහන්න පුළුවන්. පුරුදු කෙනෙකුට නම් කිසි ප්‍රශ්නයක් නැහැ, මේ විදිහට මහගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අත් කොටස් හතරම මේ විදිහට වාටි මහගන්න ඕනි. අපි අත් කොටස් හතරෙම මෙන්න මේ විදිහට වාටි මහගෙන ඊට පස්සේ තමයි අපිට තියෙන්නේ අපේ අතට ඉලාස්ටික් එක තියලා මහගන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ තියෙන මගේ දිග අත වෙන්න ඕනි. ඕ මේ දිග අත. ඊට පස්සේ අපේ මෙන්න මේ දිග අතට මෙන්න මේ වගේ කට් මාක් එකක් දාගන්නවා අපි හරි මැදින් නවලා. මේ කට් මාක් දාගත්තාම අපිට හරි පහසුයි දෙපැත්තට ගානට අඳින බැලන්ස් කරගන්න. ඉතින් කොට අතකුත් අරගෙන මේ විදිහට කට් මාක් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි අපේ කට් මාක් දෙක මෙන්න මේ විදිහට තියාගන්නවා. මේ කියන්නේ අපේ දිගාතේ හොඳ පිට උඩින් කොට අත තියා ගන්නවා. එතකොට දෙකම හොඳ පිට උඩට එන්න ඕනි. ඉතින් ඔයාලට මම මේක කිව්වේ නැතත් ඔයාලට වීඩියෝ එකේ පේනවා කොහොමද අත් දෙක තියලා තියෙන්නේ කියලා. ඉතින් මම ඊට පස්සේ මේ කට් මාර්ක තියලා උඩින් අයිනෙම පොඩි ලයින් එකක් මහගෙන යනවා මේ දෙක වෙනස් වෙන්නේ නැති වෙන්න. මොකද ඉලාස්ටික් මහන නිසා එක් පරදරයි. ඒ වගේම දැන් අපි අපේ ඇඳුමට අත අල්ලනකොට අත් දෙක එහෙම වෙයි කියන නිසා මම අත් දෙකත් එකට තියලා කිහිලි කට පැත්තෙනුත් මැස් මක් දාගන්නවා. ඉතින් මෙහෙම දාගත්තාම අපිට මහනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එහෙම වෙන්නේ නැහැනේ, අපිට අවධානය ලොකුවට ඕනේ නැහැ. එතකොට පළු දෙක වෙනස් වෙයි කියලා අපිට මහගන්න පුළුවන්. ඉතින් අනිත් පැත්තත් ඒ විදිහටම මහගන්න. කට් මාක් එකක් දාලා බැලන්ස් කරගත්තාම අපිට අත ගන්නට බැලන්ස් වෙනවා. හදිස්සි හරි වැඩි වුණොත් දෙපැත්තටම ඒක චුටි චුට දෙපැත්තට අයින් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අත් දෙකම මහගන්න ඕනි. ඉතින් මම මෙතන එක අතක් තමයි ඔයාලට මහලා පෙන්නන්නේ. ඊට පස්සේ මේ ගත්තු ඉලාස්ටික් කොටස අටහමාරක් දිග අඟලක් පළල ඉලාස්ටික් කොටස මෙන්න මේ අපේ වී හැඩේ තියෙන්නේ. අන්න එතනට තියාගන්න. තියාගෙන උඩින් මෙන්න මෙහෙම ඉතුරු ටික ඇතුලට නවලා මෙහෙම නවා ගන්න. එතන මෙහෙම නවා ගත්තාම ඉලාස්ටික් පේන්නේ එක පැත්තකින් මෙන්න මේ විදිහට ටැක් කරගන්න. ඉතින් හරි ලේසි, මේක මහගන්න ලොකු අමාරුවක් නැහැ. ඉතින් ඔයාලට මුලදී බලද්දි ටිකක් දන්නේම නැති කෙනට අමාරු වගේ තේරුනේ. නමුත් ඔයාලා මහන්න මේ වීඩියෝ එක බලලා එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ, මහගන්න පුළුවන්. ඉතින් අනිත් පැත්තත් ඒ විදිහටම මෙහෙම නමන පොඩ්ඩක් ටැක් කරගන්න. ඔයාලා මේ විදිහටම ස්ටෙප් කරන්න, එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ. ඊටse මේ විදිහටම ටැක් කරගෙන මම මෙහෙමම හරව ගන්නවා අත අනිත් පැත්තට. දැන් හරවගෙන අපි මෙතන මහගන්න ඉස්සෙල්ලා ඉලාස්ටික් එක ඇතුළට ඉන්දි කට්ට ගහලා කුට් එක පොඩ්ඩක් උස්සලා හරවගෙන ඊට පස්සේ අපි මේ පැත්තේ කොන ටැක් කරගත්තනේ. අන්න ඒ පැත්තෙන් නවලා අල්ලලා අපි හදිනවා. අදහම මෙන්න මේ අපි ඇතුළට නවාගත්තු කොටස ඇතුළට නැවිලා වගේ තමයි අහුවෙන්නේ යදෙන්නේ. එහෙම ඇදෙනකොට දිග්ගැටට වගේ අර පේනවනේ. එහෙම වෙනකොට අපි ගානට ඇදලා අරගෙන ඇතුළට නවලා ඉලාස්ටික් එකත් අහුවෙන්න අයිනේ මහගෙන යන. ඉලාස්ටික් එක අහුවුනේ නැත්නම් මේක චුට්ටක් ඇඹරෙන්න බලනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මහගත්තේ. ඉතින් චුට්ටක් අද්දන්න නැත්නම් අනිත් පැත්තෙන් ඇදලා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම අත් කොටස් දෙකම මහගෙන තියෙනවා. ඉතින් හරි ලස්සනයි. දැන් ඔයාලට මම කොර රැලි එනවා කියලා ඒ රැලි ටිකට තමයි යන අපි වැඩිපුර අඟල් දෙකක් තියාගත්තේ. ඉතින් දැන් තියෙන්නේ මේ කෑලි හය මෝට්ටු කරගන්න. දැන් කෑලි හය එකට එක තියලා ඉගෙන හොඳ පිළට හොඳ පිළ තියලා මෙන්න මෙහෙ මෝට්ටු කරගන්න. ඉස්සල්ලාම කොටස් තුනක් මෙන්න මේ විදිහට හොඳ පිළට හොඳ පිළ තියලා කොටස් තුනක් මෝට්ටු කරගන්න. ඉතින්
ඉතින් ඔයාලට අලුතෙන් මගේ වීඩියෝ එකට එකතු වෙන කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම අයින තියෙන bell icon එක click කරලා හොල් දාලා තියාගන්න. මම දාන videos notification එකක් විදිහට ඔයාලගේ phone එකට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම වීඩියෝ එක ගැන තියෙන අදහස් comment එකක් විදිහට දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිත් අයට බලන්න වීඩියෝ එක share කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මම කෑටි දෙකක් මෝට්ටු කරගෙන ඊළඟ කොටසත් මෝට්ටු කරගන්නවා. මේ විදිහට තමයි අපි අපේ කෑටි ටික මෝට්ටු කරගන්න. ඒ කියන්නේ අපේ කපාගත්ත විදිහ පේනවා බෝඩරේ යටට එන්න. ඉතින් බෝඩරේ යටට එන විදිහටම තමයි කෑටි ටික මෝට්ටු කරගන්න ඕනේ. හේතුව උස පැත්තයි අර පැත්තයි මේවා කරන්නේ, මොකද අපිට යටින් පියාඩ් එක ඉන්න නිසා තමයි. සෝරි, අඟල් 17ක පළලක් අපි තියාගෙන තියෙන්නේ වාටියට එක කොටසකට. ඉතින් මෙතනදී 17 වහයක් එකතු වෙනකොට අපිට සෑහෙන ලොකු පියාඩ් එකක් එනවා. ඉතින් ඒක ඇත්තටම ප්‍රමාණවත් ඕනම අඟක් තියෙන කෙනෙකුට උනත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කෑලි 6න් 3ක් ඉස්සරහා පළුවට හෝ මේ පිටිපස්සේ පළුවට තමයි මෝට්ටු කරගත්තේ. ඉස්සරහා පළුවට අපිට මෝට්ටු කරගන්නකොට මං කිව්වා ඕපන් එකක් එනවා කියලා ඉස්සරහා පළුවට. ඉතින් මේ විදිහට මෝට්ටු කරගෙන ඔයාලට පුළුවන් ඉස්සරහා පළුවේ ඔයාලට පහසු පැත්තකට, ඒ කියන්නේ මම දෙකක් දැන් මෝට්ටු කරගත්තේ ඉස්සරහා පළුවට, තුන්වෙනි එක මෝට්ටු කරගන්න, මේක ඔයාලට පහසුවේ කියලා හිතන පැත්තට ඕපන් එක දාගන්න, කැමති පැත්තකට. මේක දිතින් අපිට දකුණට දාන්න වමට දාන්න කියන දෙයක් නැහැ. ඒක ඔයාලා කැමති උසකට කැමති පැත්තකට දාගන්න. මම අඟල් 18ක් ඕපන් එක තියාගන්නවා. හරි, 18ක් තියාගන්නවා නම් මම 19ක්වත් වෙන්න තියාගන්න ඕනි. මට ඕපන් එක 18ක් ඕනි නම් මොකද වාටිය මැහුණට පස්සේ 18ක් තියලා අපි මැහුවොත් වාටි මැහුණාම අපිට 17 ඕපන් එකක් හම්බ වෙන්නේ. ඒක නිසා මම 19ක් තියාගන්නවා වාටි මැහුණාම පස්සේ මට අඟල් 18ක ඕපන් එකක් හම්බ වෙනවා. ඉතින් මේ ඕපන් එක ඔයාලට දකුණු කකුල පැත්තට දාගන්නත් පුළුවන්, වම් කකුල පැත්තට දාගන්නත් පුළුවන්. මම මේක ඉද දාලා තියෙන්නේ වම් කකුල පැත්තට. ඒක ඔයාලා කැමැත්ත අනුව වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට මම ඕපන් එකට ඕන උසට වෙනකම් මහගත්තා. ඊට පස්සේ මම ඕලොක් කරගෙන එනවා මේ සායේ කෑලි ටික ඔක්කොම. ඉතින් ඔයාලට ඕලොක් එකක් නැහැ කිය නැති කෙනෙක් ඉන්නවනම් පසුතැවෙන්න ඕනේ නැහැ. ඕලොක් එකක් නැතත් මේක ඔයාලට මහලා අඳින්න පුළුවන්. ඉතින් දැන් අවුරුදුත් ළඟ එනවා, ඔයාලට පුළුවන් අහල පහල කෙනෙකුුණත් පොඩි කුලියක් අරගෙන මුලින්ම මේ මගේ ඇඳුමක් මහලා දෙන්න. ඉතින් ඔයාලා හොඳට වැඩේ කරත් ඊළඟ දවසෙත් එයා අනිවාර්යෙන්ම ඔයාට කියලා ඇඳුමක් මහගන්න එන එක ස්ථිරයි. ඉතින් මේ විදිහට මම කොටස් ටික මූට්ටු කරගෙන දැන් තියෙන්නේ මම ඉන කොටස, ඒ කියන්නේ සායින කොටස දෙකට නමලා හරිමදින් කට් මාක් එකක් දාගත්තා. දාගෙන මගේ 60 කොටසෙත් මම මැදට මෙන්න මේ විදිහට ඉන මැදට කට් මාක් එකක් දාගන්නවා. ඉතින් මේ විදිහට කට් මාක් දාගෙන ඉවර වෙලා අපි කට් මාක් එකට කට් මාක් එක තියලා අපි සාය අල්ල ගන්නවා. ඉතින් එහෙට මෙහෙට වැඩි වීමක් අඩු වීමක් වෙන්නේ නැහැ, ගන්නට තියෙනවා. ඒත් ඔයාලට කට් මාක් එක දාගන්න කෝකටත් හොඳයි. එතකොට පොඩි හරි සරි පොඩි හරි ප්‍රශ්නයක් ආවොත් ඒක අපිට අල්ලගන්න පුළුවන් කොතනද උසක්, කියන්නේ දෙපැත්තට වැඩිපුර අඩුවෙන් එනවද කියලා බලලා ඒක බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට 60 කොටසයි සාය කොටසයි මෝට්ටු කරගන්නවා. ඉතින් ඔයාලට මම මේ කියලා දෙන අඳු මොස්තර මහලා මගේ මහුඟු චන්දු Facebook page එකට ෆොටෝස් දාන්න. ඒ කියන්නේ එතකොට තවත් කෙනෙක් දැක්කහම ඒගොල්ලන්ටත් ආස හිතේ. ඉතින් අපි එහෙම තමයි තවත් කෙනෙකුට ආස හිතෙන දේවල් දැක්කට පස්සේ. ඉතින් මෙතනදී මම මෙන්න මේ විදිහට එක කොටසක් අහගෙන ඊළඟ කොටස මේ තියෙන්නේ. දැන් මම මේකදී ඉන්නට අල්ල ගන්නවා ඉලාස්ටික් කොටස පිටිපස්සිනට තමයි අල්ලගන්නේ මේක.
ඊට පස්සේ ඉන්නට මෙන්න මේක මේ විදිහට අල්ල ගන්නවා. අල්ල ගන්න අපේ 70 සහ සාය මෝල්ට් වෙච්ච ලයින් එක ගාවින්ම තමයි තියලා මේ විදිහට මහ ගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපි තියලා අයිනෙන්ම මහගන්නේ ඉන මූට් ගැන යට පැත්තෙන් උඩ පැත්තෙන් නෙමෙයි ඉන මූට් අයිනෙන් තමයි මහගෙන යන්නේ රැල්ලක් ගැන යට මහගත්තු මූට් වහුවෙන්නේ නැති වෙන විදිහට මෙහෙම තියලා ඇදලා මහගන්නවා. මෙතෙන්දි සමහර විට අපි අදගෙන යනකොට ඉලාස්ටික් එක ඇදෙන ප්‍රමාණයත් එක්ක මදිනම් වෙන්නේ නැහැ කොහොමත් අඟල් 3ක් අතර අඩු කරේ අපි. ඕනනම් අඟලක් විතර ඉලාස්ටික් එක වැඩියෙන් ඉතුරු වෙයි. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. එහෙම වුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ මහන ඇඳුමට මදි වුණොත් තමයි ප්‍රශ්න එන්නේ. මදි වෙන්නේ නැහැ කොහොමත්. ඒක නිසා තමයි මම අර වගේ අඟල් 3ක ඉතුරු ප්‍රමාණයක් අඩු කරන්න ගිය බලන්න මටත් මෙතනදී ඉතුරු වුණා අඟලක කහමාරක විතර. අඟලක ඉතුරු ප්‍රමාණයක් තමයි මට මෙතන ඉතුරු වෙන ඉතින් සමහරට ඕගොල්ලන්ටත් එහෙම ඉතුරු වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි සායයි 70 මෝට්ට කරගත්තු අපේ මේ මැස්ම දිනවන ඒකෙන් ඉලස්තිය මෙන්න මේ විදිහට වහ ගන්නවා. වහගෙන අපි ඒක උඩින් මහගෙන යනවා ඉලස්ටික් එකත් අහු වෙන්න. ඒ මහනකොට අපි මෙන්න මෙහෙම ඇදලා තමයි මහන්නුනාට පේනවා මෙතන මෙහෙම වැහිලා තියෙන්නේ. ඉලස්ටික් එක ඇදලා තමයි මහන්නුන අදින් නැතුව මහන්න එපා. එහෙම නැත්නම් අපිට අඳුම අඳින්න බෑ. මේ නූල් ටික කැඩෙනවා මහපෝ. ඉතින් මෙන්න මේ විදිහට අපි සම්පූර්ණ මේ ඉලස්ටික් වැහෙන්නම මහගෙන යනවා. මේ විදිහට මහගෙන ගිහිල්ලා වැඩි ටික ඉතින් කපලා අයින් කරමු. ඒ ගැන බය වෙන්න එපා. අනේ චුට්ටක් වැඩි වුණායි දන්නේ නැහැ කියලා බය වෙන්න ඕනේ නැහැ. ඔයාලට පේනවා මෙන්න මේ වගේ තමයි ඉලස්ටික් ඇල්ලුවට පස්සේ තියෙන්න ඕනේ. ඉතින් මොහොත පිට පැත්ත තියෙන්නේ මේ විදිහට. දැන් අපි අත් කොටස් තියලා මහ ගන්න ඕනේ. අපේ මෙන්න මේ විදිහට ඉලාස්ටික් අල්ලලා ගත්ත අත් කොටස මෙන්න මේ විදිහට අපේ තියාගෙන කොනට මෙතන මෙන්න මෙහෙම මහගෙන එන්න. ඉතින් දැන් මෙතෙන්දි මම ඔයාලට කිව්ව අත් කොටස් දෙකම එකට තියලා මූට් කරගත්තා. අපි නූලක් අදගත්තානේ. එහෙම අදගත්තේ මෙන්න මේ විදිහට අපේ ඇඳුමට අත තියලා මහනකොට අපේ අර පොඩි අත තියෙනවනේ යට තියෙන ඒක මූට්ටුවට අහුවෙන්නේ නැති වෙයිද කියලා සැකයක් ඇති වෙනවා. එතකොට හරි කරදරයි ප්‍රශ්නයක්. මූට්ටුවට අහුවෙන්නේ නැත්නම් ආයෙ ලෙහෙලා මහන්න වෙනවා. ඒ කිසිම ගැටලුවක් නොවෙන්න තමයි මම මුලින්ම මූට්ටු කරගන්න කිව්වේ. අත් දෙකට පොඩි නූලක් අදගන්න කියලා කිව්වේ. ඉතින් අපි මෙන්න මේ විදිහට පිටිපස්ස පළුවට අත තියලා මහගත්තා. දැන් අපි ඉස්සරහා පළුවටත් මෙන්න මේ විදිහට අත තියාගන්නවා. ඉතින් ඔයාලට මේ ඉස්සරහා පළුවේ හැට්ටේ පොඩි ඉලාස්ටික් කෑල්ලක් පේනවා. ඒක මම කියන්නම්. එතනදී මම මේ කර මැදට ඉලාස්ටික් එකක් තියලා මහගත්තා. ඉතින් මට මේක මහගෙන යන ගමන් හිතුණා අපේ අර මැදිනුත් පොඩි රැල්ලක් දාගත්තා නම් කොහොඳ ඇති කියලා. ඉතින් මම ඒක නිසා පොඩි ඉලාස්ටික් කෑල්ලක් අපේ ඇඟේ පපුව මැදට කරේ මැදිනම් මූට්ටු කරා. ඒක ගැන ඔයාලා හිතන්න එපා. මම ඒක පස්සේ ලෙහනවා. මොකද මට සෙට් උනේ නැත්තම් මම ඒක ලෙහනවා. ඉතින් ඒ වගේ පොඩි දේවල් මම මහගෙන යන ගමන් කරලා බලනවා. සමහර වෙලාවට හොඳ හරියනවා. සමහර වෙලාවට හරියන්නේ නැතුනම් මම ඒක ලෙහලා දානවා. ඉතින් අපි අත් දෙකම මේ විදිහට මූට්ටු කරගෙන ඊට පස්සේ මෙන්න මෙතන ඉලාස්ටික් එක පැත්තට මෙන්න මේ අපි අතේ මූට්ටුවයි කරේ මූට්ටුවයි නවල ඉලාස්ටික් එක පැත්තට කියන්නේ අත පැත්තට මෙන්න මෙහෙම ටැග් කර ගැනීමක් කරන්න ඕනේ. එතකොට තමයි මෙතන ෆිනිෂින් එකකට අපට තියෙන්නේ. ඒක නිසා අපි මෙන්න මේ විදිහට ටැග් කර ගැනීමක් කරා. දැන් ඔයාලට පුළුවන් 14 يعني අතේ 4 පැත්තක් සෙට් වෙනවනේ. එහෙම ඒ 4 පැත්ත මේ විදිහට ටැග් කර ගන්න. දැන් අපිට තියෙන අංශය මහ ගන්න. ඉතින් මම අංශය ඕලොක් එකේ මහ ගන්න පුළුවන්. ඉතින් මම ඕලොක් එකේ මහ ගන්න නැතුව නෝමල් එකේ මම ඔයාලට මහලා පෙන්නන්නම්. අපි මහුන් හස තියාගත්තේ අඟලක්නේ. ඉතින් අඟල් භාගයක් තියලා තමයි මම මහන්නේ. මොකද අපට ඇඳුමේ ලූස් එකට අඟල් භාගයක් අතහැරලා තමයි මම අඟල් භාගයකින් තමයි මහුන් ආසිය මහගෙන යන්නේ. මොකද අපි අඟලක් එකතු කරන්නේ ඇඳුමට මහුන් ආසිය ඇඳුමේ ලූස් එකට භාගයක් සහ මහුන් ආසි භාගයක් විදිහට. ඉතින් මේ විදිහට මහගෙන යනවා. ඔයාලට මේකට ඕනනම් පිටිපස්සට ගැට ගන්න පටියක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මම මහපු විදිහටම පටි මුකුත් නැතුව මහ ගන්නත් පුළුවන්. ඉතින් මේ ඉන්නකොට මම අල්ලලා තියෙන ඉලාස්ටික් කෑල්ලක් තියෙනවනේ අපේ පපුව මැදට ඉස්සරහා පළුවේ. ඒක ගැන අවධානයක් දෙන්න එපා කියලා මම නැවතත් කියනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකට පොඩි ඉලාස්ටික් කෑල්ලක් අර අඟල් භාගෙන්
අල්ලගත්තට ප්‍රශ්නයකුත් නැහැ. ඉතින් මම මේ විදිහට අංශය තෝලොක් කරගෙන ආවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඉදිරිපස ඕපන් එක මහලා ඕලොක් කරගන්න. වාටිය මහගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම ඉදිරිපස වාටිය මැද කියන ඕපන් එකේ වාටිය මහගෙන එනවා. හීනි වාටියක් මහන්නේ අඟල් කාලක් විතර, චූටිම චූටි වාටියක් තමයි මහන්නේ. ලොකු වාටියක් මහන්න බෑ, මොකද අපිට ලොකු මෙහෙම වාසි ප්‍රමාණයක් එතන නැහැ. ඒක නිසා ඉතින් මම මෙන්න මේ විදිහට මහගෙන එනවා. දැන් අපි එහෙම මහගෙන එනකොට අපි මෙතන පළු දෙකක් මෝට්ටු කරලානේ තියෙන්නේ. ඒක නිසා පොඩි කට් එකක් දාලා තමයි මහන්න ඕනේ. කට් එක දැම්මම වලට පේනවා. මෙතන මෙහෙම කට් එක දැම්මම තමයි ගාන්න නවන්න පුළුවන්. නැත්තම් නවා ගන්න බෑ ඕලොක් කරලා තියෙන නිසා. ඕලොක් කරන්නේ නැත්තම් අපිට කට් එක ඕනි වෙන්නේ නැහැ. සෝරි, අපේ පළු දෙක දෙපැත්තට පෙරලෙනවා. එතකොට අපිට නවලා මහන්න පුළුවන්. ඕලොක් කරනවා නම් අනිවාර්යෙන් පොඩි කට් එකක් දාලා හරවලා තමයි මේ විදිහට නවා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මහා ගන්න. මෙන්න මේ විදිහට සම්පූර්ණම මහගෙන ඊට පස්සේ අපිට තියෙන වාටිය මහගන්න. මේක මේක ඉතින් බෝඩර් රෙද්දක් නෙමෙයි. ඔයාලට ඕන නම් බෝඩර් නැති රෙද්දකින් උනත් මහගන්න පුළුවන්. ඒත් ගොඩක් ලස්සන මේ වගේ බෝඩර් රෙද්දකින් මහගත්තාම. ඔයාලට පේනවා දැන්.